දේශපාලනය ගැන ගැන පොලිටිකල් කියන අකුරු පහේ තේරුම දන්න දේශපාලන විද්‍යාව කියන දේ විෂයක් කටට හදාරලා ඒ පිළිබඳ දන්න කෙනෙකුට තමා මේ පුටුව දෙන්න ඕනේ රටේ ජනාධිපති කෙනෙක්. ඒ කියන්නේ මේකට අලුතෙන් කෙනෙක් පත් කරලා හරියන්නේ නැහැ. ඒක ගැන පැහැදිලි දැක්මක් එතකොට කියන්නේ ඒ ක්‍රියාවේ යෙදිලා ඒ ගැන දන්න එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ව තමා මේකට දෙවෙනුව කියන්නේ පත් කරන්න ඕනේ. ඒ කියන්නේ ඒ විෂය සම්බන්ධ දැනුමක් තියෙන කෙනෙක්. අලුතෙන් කෙනෙක් ගෙනල්ලා ඉවරලා පුටු ඉදුවට තේරුමක් නැහැ නේ. තියෙන අමාත්‍යංශයක් ගැනවත් දන්නේ නැහැ. ජනාධිපතිගේ හිතේම ලේවලින් අසංකාර පුරන් අපේ පේමදාස මහත්තයා. ඔය පේමදාස මහත්තයා හදපු නිසා තමයි අද මේවා ඔක්කොම ගොඩ ගැහුනේ. මේක තිබුණේ අන්තිම කිරිල කැලි. කාක්කු දූපත කියන්නේ මේක තමයි. ඊට පස්සේ කිරිල කැලේ වුණා. කිරිල කැලෙන් ඊට පස්සේ රීතා ජෝන් මරිච්චම මේක හදාගත්තා. හදාගත්තන් හන්දා අද ඒ මනුස්සකගේ තමයි තමයි මේක දාන්නේ රීතා ජෝන් පාකින් කියලා. මේක හැදිලා දේ මනු ඒ එයා මැරිච්ච මැරුව නිසා. එයා ඒගොල්ලන්ටත් අපි චාන්ස් දුන්නේ නැහැ. මුළු ගාම වටවලා මුළු ඔක්කොම පෙළපාලේ ගියා උසාවියේ. එයාට දුන්නේ චන්ද්‍රිකා බණ්ඩාර මැතිතුමා එයාට දුන්නේ හොඳ දඬුවමක් තමයි. එක්කෙනෙක් වහබිලමලා තා ඉන්න තුන්දෙනෙක් තුන්නා දැන් බටකාගෙන ඉන්න ජීවිත දක්කා. ඉතින් අපි මේවා හදලා කරලා තියෙන අපේ සමිතියෙන් තමයි. ওই සමිතියේ තිබුණේ බොහොම මේකකින් සමිතියෙන් තමයි මේ ගොඩනක් ගල ඔක්කොම කරලා ওই පොල්ගස් ඔක්කොම පවා සමිතියෙන් තමයි හිටියේ. මේක මේ ජනාධිපතිආවෙත් නැහැ, කොයි ජනාධිපතිආවෙත් නැහැ. මේක අපේ සල්ලි දාලා තව 1500 ගානේ පොල් වලක් කපලා ওই පොල් වලට කූඩු බැඳලා මේවා ලස්සනට හැදුවේ. මේවා කිසි කෙනෙක් තාම දන්නේ නැහැ. මේක හිටියේ හොරු කම්බ හොරු හිටියේ මාල මාල කඩනවා. මේ කෝණියක් තියන් මේකේ ඉන්න බෑ. ඒ වගේ සෑහෙන දේවල් මේකේ වුණා. ඊට පස්සේ අපේ සම්මිතිය අරන් තමයි මේක මේ විදිහට හැදුවේ. හදලා ඔක්කොම මෙයා කරලා ලස්සනට ගන්නකොට ආණ්ඩුව පෙල්ලුණා. ওই ආණ්ඩුවෙන් පෙල්ලෙනකොට ආණ්ඩුව පෙල්ලුණා. ආණ්ඩුවෙන් හැබැයි මේකයි මහින්ද මහත්තයා මේක ලස්සන කරන්න හිටියේ. මහින්ද මහත්තයා ළඟත් හිටියේ හොරු කම්බ හොරු නිසා තමයි මහින්ද මහත්තයා මේ තත්ත්වේ වුණේ. නැත්තම් මහින්ද මහත්තයා ගෝඨාභය ගත්තද මේ ඔක්කොම ලස්සනට මේක ලොකු පාරක් යන්න ගියා. ඔතනින් පෙරිපෝල් එකෙන් අඩි 35ක ලොකු පාලමක් පාරක් යන්න ගියා. කෙලීම කන්ටේනර් පෙට්ටි ගෙනියන්න. ඒක මේ ආණ්ඩුවෙන් පෙල්ලුණා. දැන් ඉතින් මේ ආණ්ඩුවෙත් තින්ද හොරුනේ. මේ ආණ්ඩුවෙත් තින්ද කම්බ හොරු. අපි මරන් කන්නේ හොරු තමයි මේකෙත් තින්නේ. ඉතින් ඒක නිසා මට කියන්න පුළුවන් අපේ සීයල මුත්ත කාලේ ඉන්න කාලේ මේක එක බල්ලෙක් හිටියේ නැහැ. මේක සයිස් පාරක් තිබුණේ. මේක හොඳ වැල්ලක්. මේක තමයි තනිකර ගඟ. මේක දිගටම ගඟ. මේක තමයි බෝට්ටු ගිය. එතනින් එහාට තනිකර එහා පැත්තෙන් ගඟ. මේක දැන් අන්තිම සවුත් වෙලා තියෙන්නේ. කවුරු ජනාධිපති හොඳයිද මේ පාර? මේ පාර ජනාධිපති මන් නම් කියයි සජිත් ප්‍රේමදාස මහත්තයා නම් අපි ආසයි. ඒ එතුමා එනකොට කැමති. කැමති කියන්නේ එයාගේ තාත්තා කරපු දේවල් හුඟක් අපිට දැන් දැනුවත්. අපි හෙට මේ ඇත්ත කියලා හෙට අද වෙලි තියලා මලක් කමන්නේ. ඇත්ත කියලා බුගෝ වංචා කරලා කියන්නේ උන්නේ අර හොඳයි මම හොඳයි කියලා අපි කියන ප්‍රේමදාස මහත්තයා පුතාවොත් සජිත් ප්‍රේමදාස මහත්තයා පුතාවොත් මේවා ලස්සනට හදලා ගනී කියලා. ඉල්ලා නම නම් කැමති මහින්ද රාජපක්ෂ මහත්තයා එනවට අපේ රට බේරගත්තේ අය අයින්ද අත පාරේ බැල ඕන කෙනෙක්ට යන්න දෙන්න පුළුවන්. හැම කෙනාටම දීලා වැඩන්නේ කොන්ද පන්නතුන් ඉන්නේ හැම කෙනාම මේ රට සුද්දන්ට දීලා දාන්න ඕනේ තමයි හරියන්නේ. අපිට නම් මෙච්චර කාලයක් ඔය ජනාධිපති හිටියත් ඇත්තටම කිසිම වැඩක් වුණේ නැහැ. අපි අන්ත අසරණ දුගී තත්ත්වයේ හිටියේ. තාමත් එහෙමම තමයි. ඒ වුණාට අඩුම තරමේ අපිට කෙසේ වුණත් අනිත් මිනිසුන්ට හරි හොඳක් වෙයි කියලා හිතෙනවා. දැන් මේ යන තත්ත්වෙත් උඩ අපේ අම්මලා අපි පොඩි කාලේ මට හොඳට මතකයි ජනසවිය කියලා එකක් දුන්නා. අපි පොඩි කාලේ අපේ කවුද ප්‍රේමදාස මහත්තයා. එයාගේ පුතා සජිත් ප්‍රේමදාස දැන් ඇත්තටම හැම පැත්තෙම හොඳ වැඩ කරනවා. එයාට කිසිම කෙනෙක් කවුරුත් මේ වෙනකන් දොසක් කියන අපේ කනකට ඇහිලා නැහැ. ඒ වුණාට මම හිතනවා එයා දැන් ජනාධිපති වුණා නම් මීට වඩා හොඳ තත්ත්වයකට එයි කියලා. මීටක් තෙක්න වාසී පුතා. මහින්ද මහත්තයා නම් කියනවා ඉතින් සාහනයක් දෙන්නම් කියලා. ඉතින් එහෙම ලැබුණත් ඉතින් හොඳයි. ඔව්.
අයිද මාතගෙන අපේ ගෝටන් මහත්තයා නේද? අවුත් හදයිදල මං හිතට. දැන් ගැට කාලානේ වීන්නේ. ඒකින්ද කහණයක් දෙයි කියලා මම උත්සාහ කරනවා. ආගේ මතේ නම් සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි අපේ ජනාධිපති වෙන්න ඕනේ. මේ රටේ තියෙන රටෙත් එක්ක අනාගත ජනාධිපති මේ සජිත් ප්‍රේමදාස මහත්තයා. බිස්නස් එකේ හැටියට පාඩි බිස්නස්. සෙනෙකට සල්ලි නෑ. අනාගතේ ජනාධිපති මම සජිත් ප්‍රේමදාස මහත්තයා. අපේ රටේ ජීවත් වෙන්න අමාරුයි. කියන්නේ ජීවත් වෙන්න අමාරු කියන්නේ හැමදේම බඩු මිල ගන්න ඔක්කොම ගන්න. මේ වෙච්ච විශ්ව එක්කෙන්ද ප්‍රශ්නෙට ඉතින් රජයේ ප්‍රශ්නෙත් කට්ටි ඉන්නවා. ඉතින් මේ රටේ ජනාධිපති වෙන්න ඕනේ ගෝඨාභය මහත්තයා. ඉතින් බලන්න ආර්ථික දවසෙන් දවසට ඉහළ යනවා. බඩු මුදල් ගන්නවා. අහිංසක අපේ බඩුනේ මේ ලොකු ලොකු මිනිස්සු කන්නේ. ඒගොල්ලෝ මංකොල්ල කනවා. ඒගොල්ලෝ හොරා කනවා. ඒවා කිසි දෙයක් පේන්නේ නැහැ. පොඩි මිනිහම කරි පොඩි චූටි වරදක් කරුවොත් මා පරිමාණෙන් දඬුවම් කරනවා. මිනිස්සුන්ට දෙන්නේ නැහැ නදන කට්ටට දෙනවා. පිට ප්‍රාතනින් යටින් කට්ටේ අල්ලස් වලට යටින් කියලා දානවා. ඕක තමයි රටේ පවතින තත්ත්වේ. මේ දේශපාලනේ මේ යන දේශපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න ඕනේ. නැවත හොඳ පක්ෂයක් පත් වෙන්න ඕනේ. හොඳ ජනාධිපතිවරණයක් කෙනෙක් ඉදිරිපත් වෙන්න ඕනේ. අපේ පුරණ සායක දෙනවා. අපේ දේශපාලන කඩක් නෑ. අපි දාවේ ලම්බු කරන් අපි ගන්න අපේ රජයේ රැකියාවල් නෑ. නමුත් අපි කරන මේ පුද්ගලික රැකියාවල් අපිට කරගන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ.